ඇයි මුස්ලිම් වීම නිසා මුස්ලිම් වීම නිසා මේ මිනි වල දාන්න දෙන්න ඕනේ කියලා නීතියකට ගේන්නේ මොකටද දැන් අපි දැන් දන්නවනේ දැන් දැන් ඊයේ පෙරේදා වෙනකොට මේ කරාපිටේ ඩීපෙසර් වල දාලා තියෙනවා මිනි ටික දැන් සාමාන්‍යයෙන් සම්ප්‍රදාය අපි දන්න සම්ප්‍රදාය අනුව මුස්ලිම් මේ වේක අනුව මරුණාට පස්සේ පැය 24ක් යන ඉස්සලා හොදලා මොනවද මේ සුවඳ ගල්වල ඉවරලා ගිහිල්ලා වල වලකට දානවා දැන් ඒතකොට දැන් මේ දැන් මේක ඩීපෙසර් එකට දැම්මම මේ සම්ප්‍රදාය සම්පූර්ණයෙන් කඩලානේ එතකොට කුරානයේ නෙමෙයිද මේක තියෙන්නේ එතකොට මේ මේ කරන්නේ මොකද්ද මේ අලිස් සබ්රි මහත්මයා මන් දන්නේ නැහැ කෙසේ වෙතත් මේ අන්තවාදීන්ගේ ක්‍රියාදාමයක් තමයි මේ බල මේ ක්‍රියාවට නගලා තින්නේ අන්තවාදයක් එතකොට මේ අන්තවාදයට උඩගෙඩි දෙන දේශපාලකයොත් ඉන්නෝ දැන් සජිත් මහත්මයාලාට දැන් අන්නත්තර වෙලා නැති ඉන්නේ කියලා සාමාන්‍ය දේශපාලන අපි සමාජ ක්‍රමය අනුව අන්නත්තරලා කියන්නේ ඒ කියන්නේ දේශපාලන වශයෙන් සම්පූර්ණයෙන් පිරිහිච්ච පක්ෂයක් විදිහට තමයි සජිත් මහත්තයලා දැන් සමාජගතලා තියෙනවා එතුමාලට එල්ලෙන තැනක් නැහැ අර දියේ ගිලෙන මිනිහා දියගිරෙන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙන වගේ සජිත් ප්‍රේමදාස මහත්තයලට දැන් එල්ලෙන තැනක් නැති කමට මේ මිනිහක් අල්ලගෙන මේ මිනිහ මේ මොකද්ද භූම දාන්න ඕනේ කියලා භූම දානය කරන්න ඕනේ කියන මතයක් ගේනවා ඒක මොකද්ද මේ රටේ නීතියක් නීතියක් හැදුවාම මේ නීතිය වෙන එක එක්කෙනාට එක එක විදිහට හදන්න සජිත් මහත්තයන මොලයක් නැද්ද සජිත් මහත්තයා කියලා කියන්නේ අපි හිතන්නේ උගතෙක් කියලා සාම දේශපාලන පක්ෂයක නායකයෙක්නේ එතකොට එතුමාට යම් මුලයක් තියෙන බෑ මේක රටේ නීතියක් තියෙනවා නම් ඒ නීතිය එක එක්කෙනාට එක එක විදිහට වෙන්න බෑනේ එතකොට ඒ නීතිය හැමතෙම සාධාරණයි ඉතින් එයා කියනවා නම් භූම දාන කටයුතු කරන්න කියලා සජිත් ප්‍රේමදාස මහත්තයා ගෙදර වත්තේ ලොකු වලක් කපලා දෙන්න කියලා අපි ඉල්ලීමක් කරනවා එතුමාට මේ මිනිහ ටික වල දාන්න නැත්නම් ඩීපෙෂර් එකක් හදන්න කියලා ලොකු වලක් කපලා ඩීපෙෂර් එකක් හදලා දෙන්න එතන තැම්පත් කරලා එතුමාට ආස ඇතිනේ මේ ව්‍යාප්ති වීගෙන යන මේ උවදුර මර්ධනය කරන්න කටයුතු කරනවා මිසක් මේ වෙලාවේදී මේ මිනිහක් අල්ලගෙන කටයුතු කරන එක සාධාරණද මේක සාධාරණ දෙයක්ද මේ අපි දැන් මරණයයි ජීවිතය අතර සටනක් ඒ නිසා මේ මිනිහක් අල්ලගෙන මේ මිනි දැන් අද කරාපිටියේ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරින් සම්පූර්ණයෙන්ම වැඩ වර්ජනය කරලා තියෙනවා සම්පූර්ණයෙන් වැඩ වලින් අයින් වෙලා තියෙනවා ඒ කියලා දෙන්නේ මොකද්ද මේ මිනි ඩීපෙෂල් කරලා තියෙනවා මේ කොරෝනා හැදිච්ච මේකෙන් මහා විශාල හානියක් වෙන්න පුළුවන් මේ රෝහලේ මේ ජීවත් වෙන රෝගීන්ට ඊගාට වෛද්‍යවරුන්ට බයයි ඒ නිසා වහාම ඒ ටික අද වෛද්‍ය ඉල්ලලා තියෙනවා වහාම මේක කරන්න අපි මේක පුච්චලා දානකම් නැවත වැඩ කරන්නේ නැහැ කියලා. අද මං හිතන්නේ නිර්දේශයක් දීලා තියෙනවා වහාම මේ මිනි ටික පුච්චන්න කියලා. ඉතින් මේ මේ මෙහෙම දේවල් මේවා දේවල් තීද්දි දරුණු වසංගතයක් තීද්දි මේකත් එක සෙල්ලම් කරන්න යම් නායකයෙක් කටයුතු කරනවා නම් ඒ නායකයා රටට හෙනයක්. ඒ වගේම ඒ නායකයා රටට හතුරෙක්. එනිසා මේ අන්තවාදයක් ජාතිවාදයක් වපුරලා කටයුතු කරන හැම දෙනාටම අපි කියන්නේ මේ රටට නායකයෝ නෙමේ රටේ හතුරෝ කියන එක මේ වෙලාවේ විශේෂයෙන් මතක් කරන්න ඒ නිසා කරුණා කරලා උසාවි නියෝගයක් දීලා තිනවා සුප්‍රීම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් දීලා තිනවා මේක සම්පූර්ණ නිෂ්ප්‍රභා කරලා තිනවා මේ කොරෝනා මිනි වැළලීම සඳහා අවසර දෙන්නේ කියලා කිව්වට පස්සේ ඒකවල සම්පූර්ණ ප්‍රතික්ෂේප කළා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප්‍රතික්ෂේප කරපු එක කොහොමද පහලාධිකරණයකින් ඕ වෙන මොනයන් තීන්දුවක් අද දෙන්නේ නැහැ මම හිතන්නේ පහලාධිකරණයෙන් දීලා තින්නේ වෛද්‍ය මේ 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 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ අධ්‍යක්ෂකගේ අනුමැතිය අනුව තමයි ඩීපෙෂර් එකට දාන්න කියලා කියලා දිනවා මම හිතන්නේ වෛද්‍ය මේ මේ නිර්දේශයක් දීලා තිනවා කියලා ඩීපෙෂර් කරන්න කියලා කාගේ හරි අනුමැතිය අනුව හිත තමන්ට උමනා විදිහට නීතිය ක්‍රියාත්මක කරන බවට අද රටපත් වෙලා තියෙන නිසා නීතිය හැල්ලුවට ලක් වෙලා තියෙන කාරණාවත් මේලා විශේෂයෙන් මතක් කරන්න ඕනේ සජිත් මහත්මයාට අප නැති වීගෙන යනවා එතුමාට රනිල් වික්‍රමසිංහ මහත්තයා ගියා වගේ ගෙදරට වෙලා ඉන්න අවස්ථාව උදා වෙලා තිනවා කියන කාරණා මේ වෙලාව මතක් කරන්න ඕනේ නැත්තම් සෞදි රටකට ගිහිල්ලා අගමැති හෝ මොනහරි තනතුරක් ඉල්ලගන්න කියලාත් මේ වෙලාවේ විශේෂයෙන් මතක් කරනවා